අයිබෝවන් සුබ සන්ධ්‍යාවක් ඔබ විශ්වසනීය පත්කාටත් කලින් රටට කියන ස්වාතින්දු පායනි සවස 6:30 ප්‍රධාන ප්‍රතිකාශය සමගයි ආදාත් එකතු වෙන්නේ අදත් මුලින්ම අවධානයේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස් තල වෙත ජනපති මැදිහත් වෙයි විදුලි අර්බුදයක් නිම වෙයි එන්නත සම්පූර්ණ වෙන්නේ බූස්තරෙත් විදගත්ොත් විතරයි ඇමති කෙහෙලිය කියයි 16ත් 19ත් අතර දරුවන්ට දෙවන මාත්‍රාවත් විදීම ඇරඹේ චම්පිකගේ එන්නත් වරුව රාජ්‍ය ඇමති චන්න රටටම හෙලි කරයි ගාල්ල මුහුදේදී හෙරොයින් කිලෝ 300ක් නාවික හමුදා දැලේ පාකිස්තානයේට වැඩපු මුරුත්ෙට්ටුවේ හිමි පුරාවිද්‍යා අවසරයකුත් අරගෙනම වඩි යුක්‍රේන රුසියා අර්බුදය දිනෙන් දිනම උග්‍ර අතට අද සිට විදුලි කප්පාදුවක් සිදු නොකිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සමග පැවති සාකච්ඡාවේදී තීරණය වූ බව අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා ප්‍රකාශ කළා මෙරට මුහුදු සීමාවේ ඇති ඉන්ධන නෞකා දෙකක් නිදහස් කර ගැනීම සඳහා අවශ්‍ය මුදල් ලබා දීමටද ජනාධිපතිතුමා එහිදී මහ බැංකු අධිපතිවරයාට උපදෙස් දී තිබෙනවා මේ අතර විදුලි බල මණ්ඩලයේ කණජ තෙල් නීතිගත සංස්ථාවට ගෙවිය යුතු රුපියල් බිලියන 93ක මුදල නිදහස් කරන ලෙසද ජනාධිපතිතුමා භාණ්ඩාගාරයට අද උපදෙස් ලබා දුන්නා දැවිතෙල් තුග ප්‍රමාණවත් නොවීම හේතුවෙන් පසුගිය 22 වෙනිදා සපකස්කන්ද බලාකාරය සම්පූර්ණයෙන්ම අක්‍රිය වුණා මේ නිසා ජාතික විදුලි බල පද්ධතියට අහිමි වූ විදුලි ධාරිතාව මෙගවොට් 108ක් මේ අතර තාප බලාකාරවල දැවිතෙල් අවසන් වීම නිසා ජාතික විදුලි බල පද්ධතියට මෙගවොට් 183ක ධාරිතාවක් අහිමි වීමේ අවධානමක්ද මතුව තිබුණා මේ අතර අලුත් වැඩියා කෙරෙන නොරෙච්චුලේ බලාකාරයේ 3 වෙනි ඒකකෙන් විදුලිය මෙගවොට් 300ක ධාරිතාවක් ලබන 28 වෙනිදා සිට ජාතික පද්ධතියට එක් කිරීමට හැකිවවයි විදුලි බල මණ්ඩලය ප්‍රකාශ කළේ එහෙත් එය ලබන 30 වෙනිදා දක්වා කල්යන බවට විදුලි බල මණ්ඩලයේ වැඩ බලන සාමාන්‍ය අධිකාරී වරයා ප්‍රකාශ කළා මෙවන් පසුබිමක් යටතේ අද සිට විදුලි කප්පාදුවක් සඳහා වන යෝජනා මහජන උපයෝගිතා කොමිසම් වෙත ඉදිරිපත් කෙරුණේ ඒ අනුව අදියර 4ක් යටතේ පැය 2කට ආසන්න කාලයක් විදුලි කප්පාදුවක් සඳහා යෝජනා වී තිබුණා කෙසේ වෙතත් මහජන උපයෝගිතා කොමිසම ප්‍රකාශ කළේ විදුලි කැපීමේ අවශ්‍යතාවක් නොමැති බවයි විදුලිය කපනවා නම් ඒට සදා අවසර දීමේ සම්පූර්ණ අයිතිය තියෙන්නේ මහජන උපයෝගිතා කොමිෂන් සභාවට. දැන් මේ ට්‍රේඩ් යුනියන් එකෙන් තමයි තීරණය කරන්නේ කවුද කපන්නේ කීයද කපන්නේ කියන්නේ. ඒක සම්පූර්ණ වැරදි දෙයක්. වෘත්තීය සමිතිය වලට කිසිම අයිතියක් නැහැ. ලංකාවේ විදුලිය කප්පාදුව ගැන කතා කිරීම. අද දිනේදී ලංකා විදුලි බල මණ්ඩලයෙන් මගින් අපෙන් ඉල්ලීමක් කරලා තියෙනවා දෛනික විදුලි කප්පාදුවකට යෑමට අවශ්‍ය වෙන බව. පව කපන්න ඉල්ලීම ලැබිලා තියෙන අතර වාරයේ ඒ අවශ්‍ය තෙල් හා ඉන්ධන ලබා දීමට එකක වෙලා තියෙනවා කි. ඒ අනුව මට බොහොම විශ්වාසයි අපිට මේ වගේ ලොකු පව කට්ටෙකට ඉදිරි අනාගතයේදී යන්න වෙන්නේ නැහැ. මේ අතර විදුලි අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේ විශේෂ හමුවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද පැවැතුණා. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදී බැසිල් රාජපක්ෂ ගාමිණී ලොකුගේ උදේ ගම්මන්පිලේ නමතුරුන්ද මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන්ද සාකච්ඡාවට එක්ුණා. ජනාධිපතිතුමා කිව්වා විදුලිය විසන්ධි නොකර යන්න පුළුවන් වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන්න කියලා. ඒ කියන්නේ අද හවස කරන් කපන්නේ නැහැ කියන එකනේ. කපන්නේ නැහැ. ඔබතුමා වගකීමෙන් නේද කියන්නේ? මේ කිව්වේ ජනාධිපතිතුමත් එක්ක සාකච්ඡා කරලා ගත්ත තීන්දුව. යම්කිසි කුමන්ත්‍රණකාරී දෙයක් සිදු වෙනවා කියලා ඔබතුමා විශ්වාස කරනවා. සමහර බුදවියට ඕන කරනවා විදුලිය දෙන්න බෑ කියලා පුද්ගලික තාපකලාරු විදුලිය ගන්න. මාපියාවක් තියෙනවා. මෛත්‍රීපාල සිරිසේන මහත්මත් කිව්වේ ඒ කාලෙත් මාපියාවත් තිබුණාට බේර ගන්න බැරි වුණා කියලා. අපි බලනවා ඒක නිරවුල් කරගන්න. අපි පෙන්නලා දුන්නා පෞගිය වතාවේ විදුලි බල මණ්ඩලයේ කිව්වේ 22 වෙනිදා වෙනකම් පමණයි දෙවි තෙල් අවශ්‍ය කියලා. දැන් ඒ 30 වෙනිදා දක්වා ඉල්ලනවා. එතකොට අපි ඊට විසඳුමක් විදිහට අද මුහුද මැද තිබුණු ඩීසල් නැව අපිට බාලා දුන්නොත් අපි ඩීසල් සහ දෙවි තෙල් වලින් දෙකෙන්ම විදුලි නිෂ්පාදනය කරන්න පුළුවන් වෙස්කෝස් විදුලි බලාගාරයට දෙවි තෙල් වෙනුවට ඩීසල් ලබා දීලා. ඒතර සපුගස්කන්දේ දැන්ට නතර කරලා තියෙන දෙවි තෙල්
විදුලි බලාගාරට දැවි තෙල් ලබා දීමට අපි එකඟතාවය පළ කරා. ඒ අනුව මහා බැංකු අධිපතිතුමාට වහම මේ ඩීසල් නැව නිදාස් කරලා දෙන්න කිව්වා. දැනට මූදමැද තියෙන නැව දෙකට අවශ්‍ය කරන ඩොලර් ලබා දීමට මහා බැංකු අධිපතිතුමා එකඟතාවය පළ කරා. මේ මාසේ 30 වෙනිදා සපුගස්කන්ද විදුලි බලාගාරයේ වැඩ කටයුතු ආරම්භ කරන්න පුළුවන්. ඒ වගේම අපි පෙන්නලා දුන්නා අපිට දැනට රුපියල් බිලියන 93ක් විදුලි බල ක්ෂේත්‍රයෙන් ණයයි කියලා. ඒතර ජනාධිපතිතුමා ඒ ණය ටික ගෙවන්න විදුලි බල මණ්ඩලයට අවශ්‍ය මුදල් නිදාස් කරන්න භාණ්ඩාගාරයට උපදෙස් දුන්නා. ඉදිරියේදී විදුලි බල මණ්ඩලයට ඩීසල් සහ දැවි තෙල් ලබා ගැනීම සඳහා මුදල් අමාත්‍යතුමා මේ වෙන විට ඉන්දියාවේ ණය පාසුවක් ලබා ගන්න සාකච්ඡා කරනවා. ඔවුන්ට ඍජුව දැවි තෙල් සහ ඩීසල් ආනයනය කිරීමට එකඟතාවය අපි විසින් ලබා දුන්නා. එතකොට ඩොලර් දෙන්න ඔබතුමා පොරොන්දු වුණාද? ඩොලර් දෙනවා ඕනි විතර. ගැටලුව විසඳලා තියෙද්දි ඒක ගැටවත් නැහැ. සාකච්ඡා සාර්ථක මහ බැංකු අධිපතිතුමා. සාර්ථක. මේ අතර ඉන්ධන ලැබීමෙන් පසු විදුලි බලාකාර ක්‍රියාත්මක කිරීම පිළිබඳ විදුලි බල මණ්ඩලයේ වැඩබලන සමනධිකාරී ආචාර්ය සුසන්ත පෙරේරා මහතාද අදහස් පළ කළා. දැනට අපි සතුව තියෙන සියලුම තාප බලාගාරවලට අවශ්‍ය ඉන්ධන අපිට ලැබෙනවා නම් කප්පාදුවකින් තොරව, හැබැයි ඒක කප්පාදුවකින් තොරව කරොට ඒක බොහොම අවදානම් තත්ත්වයක් තියෙන. මොකද අපිට අමතර බලාගාර අමතර උත්පාදන ශක්තියක් කිසිම දෙයක් නැහැ. එතකොට ඔය දවසේ වැලිම ඉල්ලුම තියෙන වෙලාවේ යම් හේකින් පොඩි බලාගාරයක් හරි බිඳ වැටුණොත් ඒ ධාරිතාව ගන්න වෙන බලාගාරයක් නැහැ අපිට. දැන් අපේ තියෙන ඔක්කොම තාප බලාගාර ක්‍රියාත්මක කරත් නොරොච්චෝලේ පද්ධතිය එකතු වුණාම යම් කිසි වෙනසක් වෙයි. එහෙම නැත්නම් අපි කරන්නේ අර තියෙන හිලව්වට අපි ජල විදුලියෙන් එක ගන්නවා. එතකොට අනිවාර්යයෙන්ම අපි කලින් සැලසුම් කළාට වඩා ශීඝ්‍ර වේගයකින් ජලාශවල ජලය අඩු වෙනවා. දිගට මේ තත්ත්වයේ ගියොත් يعني ජල විදුලිය උත්පාදනය කිරීමේ ගැටලුවක් ඇති වෙනවා. කොරෝනා මර්ධන එන්නත් තුනම ලබා ගැනීම පූර්ණ එන්නත් කරන ලෙස හැඳින්වීමට මෙන්ම ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කිරීමට කටයුතු කරන බව අමාත්‍ය කේලි රමුක්කැල මහතා අද ප්‍රකාශ කළා. මේ අතර වයස අවුරුදු 16-19 අතර පාසල් සිසුන් සඳහා කොවිඩ් මර්ධන එන්නතේ දෙවන මාතාව ලබා දීම අද ආරම්භ කෙරුණා. සහ මුද්‍රිත මාධ්‍ය ප්‍රධානීන් සමග සෞඛ්‍ය අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා ප්‍රකාශ කළේ මාත්‍රා තුනම ලබාගත යුතු බවට වන ගැසට් නිවේදනය නිකුත් කරන බවයි. එන්නත් කරන වැඩපිළිවෙල ආරම්භ කර ලබන 29 වනදාට වසරක් සපිරෙනවා. ඒ වෙනුවෙන් රෝහල් වෙන්ම ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිතයි. මේ අතර වයස අවුරුදු 16-19 අතර පාසල සිසුන් සඳහා කොවිඩ් මර්ධන එන්නතේ දෙවන මාත්‍රාව ලබා දීම අද ආරම්භ කෙරුණා. ඒ අනුව පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් පිළියන්දල වැවල ආනන්ද සම්රකෝන් විද්‍යාලයේදී එන්නත් කරන වැඩසටහන ක්‍රියාත්මක කෙරුණා. අපේ දරුවන් සියලු දෙනාම අද ඉතාම සාර්ථකව මේ වැඩසටහනට සම්බන්ධ වුණා. මේ තමයි අපේ අනාගතය ආරක්ෂා කර ගැනීමට තියෙන හොඳම ක්‍රියාදාමය. විශේෂයෙන් රජයටත් ස්තුතිවන්ත වෙනවා මේ ක්‍රියාදාමයේ සිදු කිරීම සම්බන්ධව. බූස්ටර් එන්නත ලබා ගැනීමේ යම් උනන්දුවක් පවතින අතර ප්‍රමාණවත් පරිදි එන්නත් රට තුළ ඇති බවයි සෞඛ්‍යංශ සඳහන් කරන්නේ. අවුරුදු 20ට වැඩි සියලු ශ්‍රී ලාංකිකයන්ට බූස්ටර් එන්නත ලබා දීම සඳහාත්, අවුරුදු 16-19 කාණ්ඩයට පළවෙනි සහ දෙවැනි එන්නත ලබා දීමටත්, අවුරුදු 12-15 කණ්ඩායමට පළවෙනි එන්නත ලබා දීමටත් ප්‍රමාණවත් පරිදි ෆයිසර් එන්නත් අප සතුව තියෙනවා. දැනට තියෙන තත්ත්වය හැටියට අපිට ෆයිසර් හෝ වෙනත් එන්නතක් ලංකාවට ආනයනය කිරීමේ අවශ්‍යතාවක් මතුවෙන්නේ නැහැ. ප්‍රමාණවත් පරිදි එන්නත් ඔක අප තහවුරු කරගෙන තියෙනවා. 23 වෙනිදා අවසන් වන විට බූස්ටර් මාත්‍රාව ලබාගෙන ඇති සංඛ්‍යාව 49,16,430යි. මේ එන්න බූස්ටර් මාත්‍රාව ලබා ගැනීමේ ප්‍රවණතාවය වැඩි වෙනවා. බූස්ටර් මාත්‍රාව ලබා ගැනීම ඔමික්‍රෝන් ප්‍රභේදය පැතිරීම වැඩි වෙන අවස්ථාවේ වුවත් ලබා ගැනීම ඉතාමත්ම වැදගත්. මොකද ඔබට රෝහල් ගත වීමේ අවශ්‍යතාවය, මේ දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලැබෙ ගැනීමේ අවශ්‍යතාවය හෝ ඔක්සිජන් ප්‍රතිකාර ලබා ගැනීමේ අවශ්‍යතාවය අවම කර ගැනීමට, රෝහල් ගත වීමේ අවම කර ගැනීමට ඇති හොඳම මාර්ගය බූස්ටර් මාත්‍රාව ලබා ගැනීමයි. මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 6,1,886ක්. නිවෙස්වල සහ රෝහල්වල 10,473 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලැබනවා. මේ වන විට සුව ලබා ඇති සංඛ්‍යාව 5,76,114ක් බවයි සෞඛ්‍යංශ තහවුරු කරන්නේ. සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 15,299ක්. මෙරට කොවිඩ් එනත්කරණය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී පාට්ලි චම්පික රණෝක මහතා සිදු කළ ප්‍රකාශය අසත්‍ය බව අද හෙළි කෙරුණා. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී රාජ්‍ය මාධ්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා මෙම හෙළිදරව්ව සිදු කළා. 43 සේනාංකයේ රැස්වීමකදී මෙන්න මේ ආකාරයේ ප්‍රකාශයක් කරනවා පාට්ලි චම්පික රණෝක මැතිතුමා. 20 නොවැම්බර් මාසයේ ඉන්දුනීසියාවට ගියේ ඩොලර් 1.6ට.
ඇස්ට්‍රාසෙනකා එන්නත අපේ රටට ගෙනාවේ 16ට ඒක තමයි මේ රට ඇතුලේ මේ සිදු කරපු එන්නත් වංචාව මිත්‍රෝරුනි සංඛ්‍යාලේකන ගැන ඉතාම උනන්දුවෙන් කටයුතු කරන චම්පිකරණෝක මැතිතුමා වගේ කෙනෙක්ගෙන් මේ ආකාරයේ වරදක් සිදුවීම පිළිගන්න බෑ මොකද ඇස්ට්‍රාසෙනිකා එන්නත් ලෝකේ මුලින්ම ලබා දෙන්න ආරම්භ කරේ 2021 ජනවාරි මාසේ 4 වෙනිදා ඉන්දියාවේ දුන්නේ 2021 ජනවාරි මාසේ 19 වෙනිදා ඊට දවස් 10කට පස්සේ අපි ශ්‍රී ලංකාවේ දුන්නා 2021 ජනවාරි මාසේ 29 වෙනිදා ඉන්දුනීසියාවේ ඇස්ට්‍රාසෙනික එන්නත් පළවෙනි වතාවට ලබා දීලා තියෙන්නේ 2021 මාර්තු මාසේ ඉන්දුනීසියාවේ එන්නත් කරන්නේ පිළිබඳව භාරව කටයුතු කරන ප්‍රධානම වෛද්‍ය විශේෂඥවරයා ලංකාවේ කෙනෙක් ශ්‍රී ලාංකිකයෙක් කතා කරලා ඇහුවා මේ සම්බන්ධයෙන් ඇත්තද ඩොලර් 1.6කට ඇස්ට්‍රාසෙනික එන්නත් ඉන්දුනීසියාවට ලැබුණද කියලා මුළුමනින්ම මේක ප්‍රතික්ෂේප කරා ඉන්දුනීසියාවට ඇස්ට්‍රාසෙනික එන්නත් ලැබිලා තියෙන්නේ කොවැක්ස් වැඩසටහන හරහා පරිත්‍යාගයක් මිසක මිලදී ගැනීමක් කරලා නැහැ කියලා. ඒ වගේම චම්පිකරණවක ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා කිව්වා ශ්‍රී ලංකාව ඇස්ට්‍රාසෙනික එන්නත් මිලදී ගත්තේ ඩොලර් 16කට කියලා. ටොම් පචයක් අප මිලදී ගත්තේ කැබිනට් අනුමැතිය සහිතව තමයි ඇමරිකානු ඩොලර් 5.25කට. ඒක නිසා අපි ඉල්ලනවා එතුමට තොරතුරු දෙන අයට ඊට පස්සේ පරිස්සමෙන් හොයලා බලලා තොරතුරු දෙනවා නම් හොඳයි කියන එකයි අපේ අදහස. අප මේ පිළිබඳව කළසෝ පැලීමකදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෙබ්අඩවියේ කොවිෂීල්ඩ් ඇස්ට්‍රාසෙනික එන්නත ඉන්දුනීසියාවෙත ලබා තිබීම සම්බන්ධයෙන් සඳහන් කර තිබුණා. එහිදීට සඳහන්ව තිබුණේ 2021 වර්ෂයේ මාර්තු මාස 8 වනදා මිලියන 11ක මාත්‍රා තුගයක් කොවැක්ස් පහසුකම යටතේ ඉන්දුනීසියාවෙත පරිත්‍යාග කළ බවයි. හෙරොයින් කිලෝ 300ක් සමග යාත්‍රාවක් දකුණු මුහුදු තීරයේදී අද අත්අඩංගුවට ගැනුණා. සැකරුවන් සහ මේ යාත්‍රාව හෙට උදෑසන ගොඩබිම රැගෙනීමටයි නියමිත. පොලිස් මත්ද්‍ර විනාශක කාර්යාංශයට ලැබුණු තොරතුරුකට අනුව වැටලීම සිදු කෙරුණා. රාජ්‍ය බුද්ධ්‍යංශයේ සහ නාවික හමුදාව එක්වයි වැටලීම සිදු කළේ. එහිදී හෙරොයින් කිලෝ 300ක් සමග සැකකරුවන් 6 දෙනෙකුද අත්අඩංගුවට ගැනුණා. සැකකරුවන් සහ යාත්‍රාව හෙට උදෑසන ගොඩබිමට රැගෙනෙන බවයි පොලිස් මත්ද්‍ර විනාශක කාර්යාංශය ප්‍රකාශ කළේ. විශ්‍රාමික ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ මහතා රචනා කළ ග්‍රන්ථයේ පළමු පිටපත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට පිරිනැමුණා. හිටපු හමුදාපතිවරයෙකු වන විශ්‍රාමික ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ මහතා රචනා කළ ද කොන්ෆ්ලික්ට් දැට් එලියුඩඩ් පීස් ග්‍රන්ථයේ පළමු පිටපත ජනාධිපතිතුමා වෙත පිරිනැමීම ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදු කෙරුණා. කෝට්ටේගොඩ මහතාගේ වසර 36ක හමුදා ජීවිතය අත්දැකීම් පාදක කර ගනිමින් මේ රචනා කර තිබෙනවා. පාබල රෙජිමේන්තුවක මේජවරයෙකුගේ සිට හමුදාපතිවරයෙකු ලෙස විශ්‍රාම යනතෙක් යුද්ධයට සක්‍රියව දායක වෙමින් ලැබූ ජයග්‍රහණ මෙන්ම පසුබෑම් පිළිබඳ තුලනාත්මක විග්‍රහයක් ග්‍රන්ථය තුලින් ඉදිරිපත් කරන බවයි කෝට්ටේගොඩ මහතා ප්‍රකාශ කළේ. හිටපු අමාත්‍ය පාට්ලි චම්පිකර් රණවක මහතාට එරෙහි නඩු විභාගයේ අත්හිටවන ලෙස ඉල්ලා ගුණ කර ඇති ප්‍රතිශෝධන පෙත්සමේ වැඩිදුර කරුණු තහවුරු කිරීම පෙබරවාරි 21 වෙනිදා සිදු කිරීමට අභියාචනාධිකරණය දින නියම කළා. මේ අතර තරුණියකු පැහැරගෙන යා මේ සිද්ධියට අදාළව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිණී හිර්මිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහිව ගුණ කර ඇති නඩුව විභාගයට දින නියම කිරීමද අද සිදු වුණා. දෙදහස් දහසේ වසරේදී අපරීක්ෂාකාරී ලෙස රිය පදවා තරුණයෙකු බරපතල අනතුරකට ලක් කිරීමේ සිද්ධියට අදාළව සාක්ෂි වසන් කිරීම හා සාක්ෂි ගෙතූ බවට චෝදනා කරමින් තමන්ට එරෙහිව ගොනු කර ඇති නඩු විභාගය අත්හිටවන්නේ ඉල්ලා හිටපු අමාත්‍ය පාට්ලි චම්පික රණවක මහතා ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සම වැඩිදුර විභාගය සඳහා පෙබරවාරි 21 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියෝග කළා. මේනකා විජේසුන්දර හා එස් කුමාරන් රත්නම් යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ පෙත්සම කැඳවනු ලැබුවේ පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා අසනීපතත්වයෙන් පසුවන බැවින් නඩුව වෙනත් දිනයක කැඳවන ලෙස ඔහුගේ කනිෂ්ඨ නීතිඥවරයා ඉල්ලා සිටියා. ඒ අනුවයි වැඩිදුර කරුණු සලකා බැලීම පෙබරවාරි 21 සහ 22 යන දිනවල සිදු කිරීමට අධිකරණය නියම කළේ. 2015 වසරේදී තරුණයෙකු පැහැරගෙන ගොස් අයිතු ලෙස සිරකර තබා පහර දීම් ඇතුළු චෝදනා කිහිපයක් ගෙන්නවී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිණී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහිව නඩුව මැයි 23 වනදා ආරම්භ කරන බව කොළඹ මහාධිකරණය අද තීරණය කළා. 2015 වසරේ දෙසැම්බර් 21 වනදා දෙමුඩුකුර ප්‍රදේශයේ වෙළඳසැලක සේවය කළ අමිල ප්‍රියංකර නැමැති තරුණයෙකු ඩිෆෙන්ඩර් රථයකින් පැහැරගෙන ගිය බවට හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව ගොනු කර තිබෙනවා.
අධිකරණයට අපහාස කළේ යයි චෝදනාව මත දැනට සිර දඬුවම් මිදින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාට එරෙහිව ගොනු කර තිබූ දෙවන පැමිණිල්ල මාර්තු 9 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද නියම කළා. මෙහිදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස් තුරේරාජා මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දුන් රංජන් රාමනායක මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා තම සේවාදායකයාට බන්ධනාගාරයේ තුලදී මාර්ගගත ක්‍රමවේදයට අධ්‍යයන කටයුතු වල නිරත වීමට අවස්ථාව සැලසී ඇති බව සඳහන් කළා. पाकिस्तान पुरा विद्यात्मक वटिनाकुत स्थान नरबीम सिंह श्री लांकिकवस्ताव उदाकर विशेष वैपिली නරහයිපිට අභිහාරාමාධිපති පෝజ్య මුරුත්තේට්ටුවේ ආනන්ද ස්වාමීන් වහන්සේ පාකිස්තානයේ කළ සංචාරකින් අනතුරුවයි මෙම වැඩපිළිවෙල සකස් කිරීම කෙරෙහි අවධානය යොමු තිබෙන්නේ. මේ අතර අභිහාරාම විහාරයේ අද පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී උන්වහන්සේ මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළා. මුලින්ම අපේ දූත පිරිසක් ගන් පක්ෂලා පැත්තට ගියා. මේ සෑම දෙයක්ම තාම මැනවින් සකස් කරලා ඒ රටේ පාකිස්තාන ආණ්ඩුව ආරක්ෂා සහිතව තමයි හැම දෙයක් මෙතන තිබුණේ. අපේ ගමනේ පරමාර්ථය වුණේ අර දඹදිව මිනිස්සු යන්න වගේම ඒ ගම්බාර දේශයේ තිබෙන පුරාවස්තු නැරඹීමේ බලාපොරොත්තුවක් අපේ ලංකා වාසීන්ට ඇති කරලා දෙන්න. ලංකා ජනතාවට පකිස්තානයේ වැඳපුදා ගැනීමේ වරප්‍රසාදය ළඟදීම හිමි වෙනවා. ඒ සඳහා සදී පෑදී කටයුතු කරන්න කියන එක තමයි අපේ ජනතාවගේ ඉල්ලීම කරන්නේ. අගමැතිතුමා තාම හොඳ වැඩක් කියලා මේක ඉෂ්ට කරලා දෙන්න මහන්සි ගන්නවා. ගල්තුකියා පටවාගත්තේ පෙරත්යන් ගමන් ක්‍රමෙන් තිබේදී දෙනියාය මෙදේරි පිටිය පොත්තර පාලම කඩා වැටීමට ලක් වුණා. මේ පාලම මතින් බර වාහන ගමන් කිරීම තහනම් කර තිබූ පසුබිමකයි අද මෙම අනතුර සිදුව තිබෙන්නේ. පසුගිය වසරේ ඇති වූ ජල කෙලීමේදී පාලමේ එක් ආධාරක කණුවක් විනාශ වීමත් සමග මෙහි බර වාහන ගමන් කිරීම තහනම් කර තිබුණා. එහෙත් ගල්තොගයක් පටවකට ටිපර් රථයක් අද දහවල් එම පාලමින් ගමන් කිරීමත් සමගයි පාලම කඩා වැටීමට ලක් වුණේ. ඒ හේතුවෙන් මෙදේරි පිට පාසලට මෙන්ම ගමන කිහිපයකට ගමන් කිරීම එන හිට තිබෙනවා. අම්බලන්ගොඩ කහව ප්‍රදේශයේ කොහු කම්හලක ඇති වූ ගින්නකින් එම කම්හලට මෙන්ම අසල පිහිටි නිවසකටද හානි සිදු වුණා. කම්හලේ තිබූ වියලි කොහුවලට ගින් ඇවිලිමත් සමග ඒෂී ග්‍රින් පැතිරි ගොස් තිබෙනවා. ගාල්ල මහනගර සභාවේ ගින්නි දිවීම ඒකකයේ සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න නිවා දැමීමට කටයුතු කළා. ගිරාඳුරු කොට්ටේ ගල්පෝරු ජාය කමාදංගල ප්‍රදේශයේදී මියගොස් සිටි වනාලි පැටවකුගේ සිරුරක් සුවා කැනුණා. ගිරාඳුරු කොට්ටේ වනජීවී නිලධාරීන් එම ස්ථානයේ පරීක්ෂා කළ අතර මරණ පරීක්ෂණයේ සඳහා පශු වෛද්‍යවරුන් කැඳවනු ලැබුවා. ලබතුව උසස් තාක්ෂණ ආයතනයේ සිදු වූ පිහි ඇනුම සම්බන්ධ සිද්ධියට සම්බන්ධ තරුණයාසයා පොලිසිය විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. එම තරුණයා සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තොරතුරක් ලැබී නැති බවයි පොලිසිය පවසන්නේ. ගාල්ල ලබදුව උසස් තාක්ෂණ ආයතනයේ විදුලි ඉංජිනේරු අංශයේ 3 වන වසරේ අධ්‍යාපනය ලැබමින් සිටි සිසුවියකට තරුණයෙකු පිහියනුමක් සිදු කළේ පෙරේදා දිනේදී. ඉන් තුවල් ලැබූ සිසුවිය මෙවැනි විට ගාල්ල කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා. දුවට දිගින් දිගටම තාරක සඳරුවන් කියලා පුද්ගලයෙක්ගෙන් කරදර හිරියර පැමිණෙන්න පටන් ගත්තා. ඒ සම්බන්ධව මම තනමල්ල පොලිසියට මරණ බවට තර්ජනය කිරීම සහ උසස් තාක්ෂණ ආයතනයට යන්න දෙන්නේ නැහැ. ගියොත් එතෙන්දී මරණවා කියලා කියවීම සම්බන්ධයෙන් මම පොලිසියට පැමිණිලි දැම්මලා තියෙනවා. අන්තිමට 13 වෙනිදා කැම්පස් එකට එන්න එපා මරණවා කියලා කියපු එක සම්බන්ධයෙන් පොලිසියෙන් කිව්වේ කිසිම ප්‍රශ්නයක් නැහැ. එහෙම දෙයක් වෙන්නේ නැහැ. අපි ඒක බලා ගන්නම් කියලා. නමුත් 2022/1/21 වෙනි දින මගේ දුව විභාගෙ ලියලා කැම්පස් එකෙන් එළියට එන වෙලාවේ පිහියකින් යනලා බරපතල තුවාල සිදු කරා. ඒ තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් සම්පූර්ණ වගකීම බාර ගන්න ඕන තනමල්ල පොලිසිය විසින්. තනමල්ල පොලිසිය මේ සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ගයක් අරගෙන තිබුණා නම් මේ දාපු පැමිණිලි වලට අදාළව අද මගේ දරුවට මේ වගේ අනතුරුදායක තත්ත්වයක් ඇති වෙන්නේ නැහැ. අදාළ සිදුවීමෙන් පසුව පිහියනුම සිදු කළ තරුණයා තවත් තරුණයන් පිරිසක් සමග පිහියක් අතතිව සිටින ඡායාරූපයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා. කෙසේ වෙතත් අදාළ ඡායාරූපයේ සිටි තරුණයන් මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේ මෙම ඡායාරූපය 2018 වසරේදී සමාජ මාධ්‍යයට එක් කළ ඡායාරූපයක් බවයි. ඒ සිද්ධිය වෙලාවේ ලංකාවේ මාධ්‍ය ආයතන කිහිපයක් විසින් මගේ ෆොටෝ එකක් අරගෙන සමාජ ජාලා වලින් ඒක ප්‍රසිද්ධ කරලා තියෙනවා. මම විසින් පිහියනුම් හතක් කරලා මගේ ක්ලාස්මේට් ගෑනු ළමෙක් ඝාතනය කරන්න හදුවා කියලා. ඒකට කිසිසේත්ම මම සම්බන්ධ නැහැ. 2018 මට මතක විදියට දෙසැම්බර් මාසේ ගත්ත ෆොටෝ එකක්. ඒ ෆොටෝ එකේ තියෙන්නේ අපි යාළුවෝ 4-5 දෙනෙක් එක්ක කොමුරු වෙඩියක් කපලිවල්ලා ඒතන ගහන ෆොටෝ එකක්.
ඡායාරූපය අපි FB දාලා තියෙන 2018 දෙසැම්බර් 6 මේ තමයි මේ බිහිනව ලකුණු ශිෂ්‍යයාගේ පෙම්මත මේ අපි කොමඩු කාලා ගත්තු ඡායාරූපයක් මේ 2018 මේ සිද්ධිය නිසා අපිට විශාල අගෞරවයක් වෙලා තියෙනවා මේ ගෑන් ළමයිගේ තාත්තා අපේ ගෙදර ඇවිල්ලා මට කිව්වා මේ සම්බන්ධතාවය නවත්තලා දෙන්න කියලා ඉතින් ඒකට එක තාත්තලාට නවත්තන්න බැරි සම්බන්ධය අපි කොහොමද නවත්තන්නේ අවුරුදු 12ක ප්‍රේම සම්බන්ධතාවයක් ඉතින් අපිට ඒක නවත්තලා දුන්නේ කියන තරහට තමයි මේ ෆොටෝ එක අරගෙන නිවුස් වලට දීලා තියෙන්නේ පිහියනුම සිදු කළ තරුණයා සොයා අක්මීමන පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා එමෙන්ම එම තරුණයා පදිංචි මොණරාගල ප්‍රදේශයේද විමර්ශන ක්‍රියාත්මකයි දැන් සරු පොලවක් සාරවත් අස්වැන්නක් විශේෂාංගයේ සමගින් ඔබ හම්බවන්නට නිමිෂ තම සංකල්ප සූදානම් සරු පොලවක් සාරවත් අස්වැන්නක් सौभाग्य दक्म प्रतिपत्ति प्रकाशे पिटुअंक नवे कियवेनवा पटक जनतावट वसविसेन तोर आहार वेला क्लबागेनी मे ऐतिय रजयाक्मगीन तहोरु कलयुतु विकेला मे ऐतिय तहोरु क्रीमे अरमुनिन काबनिक गोवितनट हुरुवीम सह काबनिक पोहर निष्पादनीय वेडी कलयुतु बवत् एहि कियवेनवा हबै पटक सिस्टम एकक संपूर्णेन्म चेंज करन एक हरि अमारु वेडक हबै अमारुवेन हरि अपि ए वेडी करोत् अपे रटे अनागतयट एक सुविशाल आयोजनयक् वेनवा मेटिक किया समारोह अपट बनी नैदी है भाई बनी नगम मेटिका बल अभी मेवीलैने माकदुर तिरसर कृषिकर्म परेशन सह संवर्धन मध्यस्थानेट हरित कृषिकर्मांत संबंधे परेशन सिद्धकराने मे स्थाने अपेरटे काबनिक गोतने यदन गोविंट තමන් ගැටළු වලට පිළියම් හොයාගන්න මේ ස්ථානය ප්‍රයෝජනක් බවට පත් වෙන්නේ කොහොමද අපි දැන් සුවා බලන්නේ අන්න ඒකයි මාකදුර තිරසර කෘෂිකර්ම පරිශන හා සංවර්ධන මධ්‍යස්ථානයේදී විවිධාකාර කාබනික පොහොර වර්ග නිෂ්පාදනය කරන ආකාරය අපිට දකින්න හැකියාව ලැබුණා මේ අතරින් ඇතම් පොහොර වර්ග අපිට නිවසේදීත් හදා ගන්න පුළුවන් सामान्य गोविचनतावट तमंगे वगाव परिसर हितकामी क्रमवेदेट गेनियांड अवश्य ताक्षण भूम्यक अपी दिवनुकरलती है नवा तिंग एतनदी ओबट अवश्य ओनेम गेटलुवकट अपीट कथाकरणत पुलुवांग इतिंट विल बालांड पुलुवांग एत्तटम पे हेमोम पहुगे काले अनुगमने कले रासायनिक यदूम एक्कम मे करपु कृषिकर्मांत्या නමුත් මේ ස්වභාවික යෙදුම් එක අපි නිෂ්පාදනය කරගත්තු කාබනික පොහොර දියර පොහොර වර්ග ඊළඟ 10යි අඟුරු වර්ග ඒ වගේ දේවල් පාවිච්චි කරලා ඇත්තටම මේ ක්‍රමය අපිට සාර්ථකව කරගෙන යන්න පුළුවන් මේක අපි සුළු පරිමාණ මධ්‍ය පරිමාණ මහා පරිමාණ ඕනේ කෙනෙකුට මේ ක්‍රමවේදයට යන්න පුළුවන් ඉතින් මේක ධනාත්මකව අරගෙන මොකද අපි මේක කරන්නේ අපේ අනාගත දරු පරපුර නිරෝගී කරන්න සහ අපේ පසසුවපත් කරන්න ඉතින් මේක අභියෝගයක් වුණත් මම හිතන්නේ අභියෝග ජය ගන්න පුළුවන් ඔබ කැමතිද කාබනික පොහොර වර්ග නිෂ්පාදනය ගැන දැනගන්න? ඒ වගේම මේ ගැන ඔබට යම්කිසි ගැටලුවක් තියෙනවද? එහෙමනම් අනිවාර්යයෙන්ම මේ දුරකථන අංකයට ඇමතුමක් දෙන්න. 031 229 94. මේ තියෙන්නේ කාබනික පොහොර පාවිච්චි කරලා කරපු සරුසාර ගොයමක්. ටිකක් විතර වැඩිපුර මහන්සි වුණොත් අපිට පුළුවන් අපේ රටේ අනාගත પરම්පරාව වෙනුවෙන් සම්පූර්ණයෙන්ම කාබනික कुशकार मंत्री यमु अन्म यदाट मिन्न मेवागे बहुम सरुसार अनागत अपिराटे गुडनगन अपिट हेकियाव उदावे सरु पुल्वा सारुवत अस्वेन्ना මෙවසර අවසන් වීමට පෙර නව ආණ්ඩුක ව්‍යවස්ථාවක් ගෙනීමට අවශ්‍ය කටයුතු මේ වෙනි විටත් සිදු කරමින් පවතින බව අමාත්‍ය මහාචාර්ය ජේල් පීරිස් මහතා ප්‍රකාශ කළා. නෙළුම් මාවත ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. කොටාබේ රාජපක්ෂ ජනාධිපතිමාගේ රජයට සැලැස්මකුත් තියෙනවා හැකියාවකුත් තියෙනවා. දැන් අතිගරු ජනාධිපතිමා පැහැදිලිව ප්‍රකාශ කළා අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් අපේ රටට ලබා දෙනවා කියලා. වර්තමාන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව හැදුවේ 1978. ඉතින් 800 වසක් විතර ගත වෙලා තියෙනවා. මේ කාලය තුළ ශ්‍රී ලංකා සමාජයේ වැදගත් අවිරින් වෙනස් වෙලා තියෙනවා. ඉතින් ඒ වෙනස ඒ සඳහා දැන් විද්වත් කමිටුවක් පත් කරලා තියෙනවා.
ඒ කමිටුවේ වැඩ කටයුතු දැන් අවසන් වෙමින් පවතී. මේ යෝජනා විද්වත් කමිටුවෙන් ලැබුණායින් පස්සේ තියෙනවා මේ බොහොම නිශ්චිත ක්‍රියාදාමයක්. ඉන් පසුව තමයි ඒක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. සම්පූර්ණ විවාදයක් ඒ සම්බන්ධයෙන් පැවැත්වීමට රජය අදහස් කරන්නේ. මේ වර්ෂයේ අවසානයට පෙර රට බලාපොරොත්තු වෙන අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ලබා දීමට අපි උපරිම උත්සාහය දරනවා. ඒ ක්‍රියාදාමය තුල සේට වඩා වැදගත් දේ මම දකින හැටියට මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම. නවදහනේ ක්‍රීඩා ප්‍රවෘත්තියක් වෙත පොදුරාජ මණ්ඩලයේ ක්‍රිකට් තරගාවලිය සඳහා සුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත් වුණා. ඒ බංග්ලාදේශයේ සමග අද පොදු තරගයේ ජය ගැනීමත් සමගින් පොදුරාජ මණ්ඩලයේ ක්‍රිකට් තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීම තරග මැලේසියාවේදී පැවැත්වෙනවා. එෙහිදී බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව අද පැවති තරගයේ ලකුණු 22කින් ජය ගනිමින් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පොදුරාජ මණ්ඩලයේ ක්‍රිකට් තරගාවලිය සඳහා සුදුසුකම් සපුරා ගත්තා. පළමු පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් නියමිත පන්දු වාර 20 තුළ කඩුලු 6ක් දැවී ලකුණු 136ක් රැස් කරගත් අතර චමරි අතපත්තු වේගවත් තිනිමක් ක්‍රීඩා කරමින් ලකුණු 48ක් රැස් කළා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ ක්‍රීඩිකාවන්ට නියමිත පන්දු වාර 20 තුළ කඩුලු 5ක් දැවී රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු 114ක් පමණයි. ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම මීට පෙර ස්කොට්ලන්තය කෙන්‍යාව හා මැලේසියාවද පරාජයට පත් කරමින් කැපි පෙනෙන දස්කම් දක්වුවා. අදලපු ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ජූලි 28 වෙනිදා සිට අගෝස්තු 8 වෙනිදා දක්වා එංගලන්තයේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය කාන්තා ක්‍රිකට් ඉසව්වට බිකාන්ඩේ යටතේ තරග වදිනු ඇත. සාධරූපණී සවස් 6:30 ප්‍රවෘත්ති අද දවසේ රාත්‍රී 10ට අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය බලාපොරොත්තු වන්නේ.